මල්වල පළදරන කාලේ සාර ස්වභාවට අස්වනු නෙලලා අස්වනු ගෙට ගත්ත කාලේ රබන් හඬ හැම තැනින්ම ඇහිවි කෞලාගේ නාදයත් එක්ක හෙට උදාහැනින්ම රක්ත වර්ණයෙන් යුතු සූර්යා නැගීවි ඒ තෝ සිංහලේ අවුරුදු මංගල්‍යයයි හෙට උදා වෙන්නේ ඒ උදෑසනටම කලින් අද උදෑසනින්ම අපි ඔබේ නිවහනට ආවා පරණ අවුරුද්දේ එහෙමනම් ඉතින් ආවඩා ආයිබෝවන්ද අද දවසේදී අපි සූදානම් වෙනවා පරණ අවුරුද්දේ ඔබේ නිවහනේ ඉඳගෙන පරණ අවුරුද්ද ගැන කතා කරන්න හෙටින් උදා වෙන තුන් සිංහලයේ සූර්ය මහා මංගල්‍යය පිළිබඳව කතා බහ කරන්නට බොහෝ දේවල් තියෙනවා ඔබටත් අපිටත් මේ ගැන කතා බහ කරන්න මේ වෙනකොට ලහි ලහියේ ගෙවල් වල කැවුම් සුවඳ කොකිස් සුවඳ නේද ඒ වගේම කෙළදෙලෙන් ගත කරන අපේ පුංචි දරුවන්ගේ හඬවල් හරි පිරිලා ගෙතර ඉතින් අද දවසේදී අපි බොහෝ දේවල් කතා බහ කරන්න සූදානමින් ඉන්නවා ඔබටත් එකතු වෙන්න පුළුවන් ඉඩ කඩ තියෙන විදියට සියත උදාසනේ විශේෂ අවුරුදු විකාශයත් සමග තමයි ඔබ එකතු වෙලා ඉන්නේ අපි මුලින්ම අලුත් අවුරුද්දක් එනකොට ඒ ගැන කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවානේ ඉතින් අද දවසේ අපි සූදානම් වෙනවා මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව දැන කියා ගන්න මේ නැකත් උදා වීම අපිට කොහොමද ඔබට කොහොමද සමස්ත රටට කොහොමද ඒ ගැන අපි මුලින්ම අද දවසේදී අවධානය යොමු කරන්නේ ඊට පස්සේ මේ නැකත් පිළිබඳව කතා බහ කරනවා හරියට නියමිත විනාඩියට මිනිත්තුවට නැකත කරන හැටි ඔබට අපි කියලා දෙනවා එකතු වෙලා ඉන්න දිගින් දිගටම සියත ටීවී සමග ඔබේ පවුලේ නාලිකාව සමග අද අපි මුලින්ම කතා බහ කරමු හැම දෙයකටම කලින් තුන් සරණේ කියාගෙන අපි ධර්මානුකූලව ජීවත් වෙන හින්දා කොහොමද අද අපිට ඔබට මේ හෙටින් උදාවන අවුරුද්ද අපි හැමෝටම කොහොමද කියන වග දැන කියා ගන්නයි සූදානම් වෙන්නේ සුබරුදු විදියටම මේ ගැන හැමදාමත් අපිට හොඳ පූර්වාදර්ශයක් සපයන ඔවුන්ගේ අත්දැකීම් එක්ක ඔවුන්ගේ ජීවිත ගමනේ බොහෝ සිදුවීම් එක්ක ජීවත් වෙන ඒ වගේම ඒන් හොඳ ආදර්ශ අපිට සපයන දෙපළකට මැදිරියට ආරාධනා කරා අපි අද දවසේදී ඔවුන් දෙපළ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ප්‍රවීණ ජෝතිර්වේදී ලක්ෂ්මන් ජූලියන්ගේ මැතිතුමා ආයිබෝවන්ද ආයිබෝවන් ඒ වගේම ප්‍රවීණ ජෝතිර්වේදී ගෘහවාසවේදී ජගත් කුමාර මහත්මයාත් ඉන්නවා අද අපිත් එක්ක ඔබතුමාටත් ආයිබෝවන්ද ආයිබෝවන් හොඳයි අද දවසේදී ඔබට පුළුවන් මේ දෙපළ ඉන්න හින්දා හුරු පුරුදු මුහුණු දෙකක් පරණ අවුරුද්දේ නෑකම් අලුත් කරගන්න හිතාගෙන ගොඩ වැදුන සියතට බොහොම සතුටින් දෙපළම අපි පිළිගන්නවා පරණ අවුරුද්ද එහෙම කියලානේ අද අප්‍රේල් 13 වෙනිදා හැමෝම හඳුන්වන්නේ මම දැනගන්න කැමති මුලින්ම මේ පරණ අවුරුද්ද කියලා කියනවානේ හැබැයිටම මොකක්ද මේ පරණ අවුරුද්ද නෑ මෙහෙමයි අද පරණ අවුරුද්ද කියලා කියන්නේ සූර්යා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට යාමත් රේවතී නැකත ඉඳලා අස්විද නැකතට යාමත් එතන තියෙනවා මේ ගණ්ඩාංග සන්ධිය කියලා එක. ඒක ජ්‍යොතිෂ වේදියට තාරකා සන්ධිය රික්ෂා සිතානිය කකනම් වලින් හදනවා. දැන් මම ඒක අද කතා කරන්න යන්නේ මොකද මේක හැමදාම අපි කතා කරලා තීර නිසා. එහෙම යනකොට තමයි සිංහල මේ මේ හෙළය මේ මේ අපිට අවුරුද්දක් උදා अलयुग वर्ष उदावे शक वर्ष उदावे नेगाबट मे सिंगल अपेले अवृद्ध उदावकिया मेक मे अतम मे अपट मेक अगट खावे मे लोकना पुंच खाले अपे वालो पारंपरिक तिब्बद मेदर कौकिदरा अपे अम्मला तातला अच्छा सीला गिदर हिबदया खेदे नेता कडूपाड़ूता अद मे इव කඩින්ගේ ස්වරූපයද මං මේ අවුරුද්දේ මේ පරණ අවුරුද්දද ඉඳන් මං සියලුම මේ වැඩසටහන නරඹන දෙමව්පියන්ට කියනවා කරුණාකරලා ගෙදර තමාට පුංචි බබාලා ඉන්නවනම් පාසල් ඒගොල්ලන්ට ආදර්ශයක් විදිහට ඔය කොකිසක්වත් ගෙදර හදන්න ඒක චාරිත්‍රයක් ඒක හොඳ දෙයක් එහෙම හදා දැන් මේ මේ වෙලාවේදී මේක තමයි ස්මරණය කරන්න තියෙන මේ හෙළයේ තව වෙනගත් සංස්කෘතික අවස්ථාව මේක හරි වැදගත්. ඉස්සරනම් තිබුණා දැන් ඔය වගේ ඔය රික්ෂා ස්ථාන, තාරකා සන්ධි, ගණ්ඩාංග සන්ධි තව දෙකක් තිබුණා. ඒ දෙකටත් ඉස්සර
मेवागे उत्सव पैत हरी अपे रट पुर्तुगीसी लब्देसी इंग्लिशी कीना एगोलो अतपत् करकोट मे मे थीयर मे होद सीरी नैति दिट मूल नैकत के लिए कीला दिट नैकती मूल नैकट अड़कोटा इतरा तीवना यलमह देख वेन्वेजते मे महाकाने यलखाने कीला इकट तब अभी गति मे कृषिकार मे पदन रटक बे बहुभोग वला गोईते सारेरा उप धन्यवाद मे मेधास्त रस्ते मे हिरो रस्ते रस्ते वेड़का अरे बहुभोग सरसार वेला विकुनला मुदल अतट हमुना अपे मलिला हे रे रे एक नरक वेडवल यदोला तम इश्यूर अभी मेवागे अवृद्ध दील मे अवृद्ध तुड अभी एम एम क्रिया पुण्यकाली कील तीन पिंक इतकोट क्रीडाकर रभंग अवृद्ध उत्सव तीर हरी हो हरीशो अब थी गोकार पटोगन गोन्ूट तीरक्रेसी अनेक ममुभत करुदाह मठ तीर मेक मे वेदक चारित्र विशेष आसियातिक रटक पशे मे रोबोट डॉक्स यागे पोते भूम अपूर्व उत्सव मेकट स्त्री पुरुष द्विपक्षेप सहभागी अदकाले तमागे गमे तमागे पारे असल अबौद सिंगल ए आयत मेकट संबद्ध कर मेक जाति अवस्था वक्ति मेक अभी कथा करना सामे पीड़ित सामे पिलिमद आरंभकर हिले ऐति अपिटाय सिंगल मिनसुट बौद्धागमे विनकाटो इतोलो तादाशपत्ोरे अल्लाहुगेदर इस्लाम भक्ति के किन्नोण इसरहागेदर कथोलिक पौल किन्नोण अदेट उदावेला पसे कैम पिगान केवल ಈಗ ತಮಾಗಿ ಈಗ ಅಪೆ ಚಾರಿತ್ರಕ ಲಕ್ಷ್ಮಮತ ಸಾಮಾನ್ಯ ಅವರುದ್ದೆ ಅನತರು ಈ ಕಾರಣವ ಹರಿ ಅಪೂರ್ವಡ ಸಿದ್ಧ ವೇದವ ಅವರುದ್ದೆ ಕೇಳೆ ಕ್ಯಾನೆ ಔ ಕ್ಯಾನೆ ಇರ ರುದ್ದೆ ಕ್ಯಾನೆ ಕೆಲಿಂಗ್ ವೀಮ ಅವರುದ್ದೆ ಕ್ಯಾನೆ ಇರ ಮುದುನ್ ವೀಮ ಕಿನ ಸಂಕಲ್ಪೆ ತಮೈ ಗ್ಯಾಪ್ ವೆನ್ನೆ ಇದಿಂಗ ಅರ ಕಿವ ವಗೆ ಅವರುದ್ದೆ ಅನತರನಂ ಬಹೋ ದೇವ ಸಿದ್ಧ ವೇನು ಅನಿವಾರ್ಯ ಹಿತವತ್ ಕಮ್ ಅಲುತ್ ಕರ ಗನೇಮ ಪರನ ಅವರುದ್ದೆ ತಿಪುನಕಮ ಕೋಂತರ ತರಹ ಮರಹಕಂ ಇವತ್ ಕರ ಗನೇಮ ಮೇ ಹಮ अंगे अक्म मे अवृद्ध किन कारण तुला कथा भाट लाक्वन सह क्रियावटन बर्वा जगन्माते मंगबुतमागे दनगान हेमोम बला मे अलुत अवृद्ध उदावी मेक् अपिट कहमद किन कारण न मे फलाफल की भावितावन समन संवत्सर केन्द्र संधान वेनवा मंगबुतमागे दनगान मे अवृद्ध उदावी मेक् इकतुन नकत सह मे संवत्सर केन्द्र कहमद लग्न वलट मे अवृद्ध जयद किन कारण दन जनवरी जनवरी पालन पटा पत्ला जनवरी पालन ओके संवत्सर के विरासावते सूर्य मेष राशि गिट पास दी अपे अते बेंदगी उर्लूसवा मे अते बेंदगी उर्लूसूट आप इलाक दुलाह दी रही काटार की अंदा दुलाह पेरदी दहाल वाक सर इतकोट अभी अभी मसेट अवृद्धर मस दुलाह पेंकलें मस दाहत रत्ती इला काटार तरगर अनकूल तवकर की अनकूल दवा सताई गहाय अदीन और दह अटक पैकेज उन्नतंताय उड़काय ज्योतिरिद्या ग्रहणील वरदगन तेन मे लोके पदन वाक मतम क्रियात्मक इकट की धर्माधिकरण धर्माधिकरण पटाने क्रियात्मक विनायट धर्माधिकरण दंगे मे पगावधी अल्लस्ती पेरें एक पलापल विवसा ओक मत धर्माधिकरण तीन गुणवाधिकल होयानी ओके इतकोट मे राशि दुलाहतम मे अत बेदी इक राशि इंग्लिश पैदा देवरादुला पैदा गिवना राशि उदावला बैगन गया नाटार मगे उल्लोस दातना दीगे दवा सता कभी गहाय अदीना टेकल दीना राहु के गहाय मे छाया गहाय गहाय अदीना इतक दवा सत संदुकी संदुदा
අඟහරුවාද අඟහරුවා තමයි මේ උදා වෙන්නේ අවුරුද්ද. ඒතකොට අඟහරුවාද දින අඟහරුවාගේ අඟහරුට අඟහරුවේ ශක්තිය වැඩි වීම බලපවත්වන දවස. ඉංග්‍රීසි ක්‍රමයකට ගත්තත් එහෙමයි. සඳුදා මූන් මන්ඩේ. එතකොට රාශි 12ක් වෙන් කරලා තියෙනවා අවුරුද්දට. මාස කැලෙන්ඩරේට මාස 12. මේ රූපයා මේස රාශිය ඉඳලා මීන රාශිය දක්වා ගමන් ගන්නවා රාශි 12 තියෙන කැලෙන්ඩරේ. කවුරු හරි කියනවා ඕක බොරුවක් කියලා එහෙනම් කැලෙන්ඩරේ ගලවලා පැත්තකට කරලා අතේ තියෙන ඔරලෝසයත් ගලවලා පැත්තකට තියලා මම ඔය එකක්වත් පිළිගන්නේ නැහැ. මට ඕන විදිහට මම ජීවත් වෙනවා කියලා කීත හැකි. ඔය කියන අය ජ්‍යොතිෂ විද්‍යාවට පටහැනිව ජ්‍යොතිෂ විද්‍යාවට ගරහන ජ්‍යොතිෂ විද්‍යාව බොරුවක් කරන්න දඟලන අයට කියන්නේ තම දැන පමණින් දැනගත යුතු. තමා දන්නා බව දන්නේද? නොදන්නා බව දන්නේද? ඒ පඬිතේ. නොදන්නා බව නොදන්නේද මේ මොඩේකි. ඒක ඒ වගේ ඒක නිසා මේ ජ්‍යොතිෂ විද්‍යාව පදනම් වෙලා තියෙන විශ්ව ධර්මතාවයක් මත මේක කාටවත් වෙනස් කරන්න බෑ. මේ ධර්මතාවයට අපි සියල්ලෝම යටත්. ඒක නිසා සූර්යා මුල් කරගෙන මේ සූර්යා තමයි කේන්ද්‍රස්ථානේ කරගන්නේ. සූර්ය කේන්ද්‍රය කියලා අපි හඳුනනවා ජන්මපත්‍රයේ. අපේ රටේ මුල් භාගයේ තියෙන චන්ද්‍ර කේන්ද්‍රය. මේ දෙකට හේතු දෙකක් තියෙනවා. අපි අපේ විශ්වාසයක් තියෙන බුදුදහම අනුව මේ සියල්ල සිතට මුල් වෙන්නේ. සියල්ල සිත මුල් කරගෙන තමයි මුල් වෙන්නේ. එතකොට සිතට මුල් කරගන්න ශක්තිය තමයි සඳු. ඒක තමයි බුදුරජාණන් වහන්සේ චන්ද්‍රයා බලවත් වෙන දවස් වලට ලෝක උත්තර ලෝකයෙන් එතර වෙන මාර්ගය කියලා දුන්නේ. ලෝක උත්තර කියන්නේ ඒක ලෝකයෙන් එතර වෙන මාර්ගය කියලා දෙන්න නා. ඒ තුන් සූත්‍ර දේශනා කරන්න නා. පොහෙට චන්ද්‍රයා ලං පොළොවට ලං වෙන දවස. එතකොට සඳු මුල් කරගෙන තමයි අපි හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙදාට මේ දවසේදී චන්ද්‍රයා මුල් කරගන්නවා අපි. චන්ද්‍රයා කොහෙද ගමන් කරන්නේ එදාට ඒ නැකත බලන. සූර්යයා මේෂ රාශියේ මීන රාශියේ මේෂ රාශියේ සංක්‍රමණය වෙද්දී අර ලක්ෂණ මාත්‍රයක රාශි හතරක් භංග වෙනවා. අපිව කතා කරලා තියෙනවා දේවතාවත් අපි කුණු කුණා කියන එක තේරුම්ම නැහැ. ඒ රාශි ගණ්ඩාන්ත නැකත් ගණ්ඩාන්ත වගේ දෝෂ පහක් තියෙනවා. ඒ දෝෂ පහ ඉවර වෙනවත් එක්කම චන්ද්‍රයා ඉන්න නැකත අපි පාදක කරගන්නවා. එදාට චන්ද්‍රයා දෙට නැකතේ දෙවන පාදයේ ගමන අවස්ථාවේදී ගමන් කරනවා. හරි දෙනට නැකතේ. එතකොට රවි ඉන්න රේවති නැකතේ හතරේ පාදේ. කොහොමත් ඉතින් ඒක රේවති නැකතෙන් තමයි යන්නේ. එතකොට සුභ යෝගේ විස්ත්‍රි කරන්නේ මේ ආදී පංචාංග සුද්ධියත් එදාට බලනවා. එතකොට තත්කාලේ එදාට උදා වෙලා තියෙන රවි මේෂ රාශිය යන වෙලාවට කටක ලග්නයි. මකර නවාංශකේ රවිගේ හෝරා මීන දේර්ඝානේ මිතුන සප්තාංශකේ මීන ද්වාදසාංශකේ මකර ත්‍රිසාංශකේ ඔය ආදී වශයෙන් ෂඩ් වර්ගයේ බලනවා. මේකට කියන්නේ ෂඩ් වර්ගයේ බලනවා කියලා. ඔය අපි දැන් අපි නම් නරිදිලත් එක එකතු වෙලා ඔය අපි කේන්දර බලනවා නේ දැන් ඔය මගේ කේන්දරේ පොඩ්ඩක් බලන්න අපි ලැප්ටොප් එක දුරකතන මිතුන් වල බලලා කියන්නේ. ඇත්තටම නදී අපි අර වැඩසටහනක් දිගට ගෙනියන්න ඕන නිසා එහෙම කළාට ලක්ෂ්මන් මහත්තයා දමාත් දාන අපි දන්නවා ඒක. අපි කේන්දරය බලනකොට ෂඩ් වර්ගයෙන් බලන්නට ඕන. ෂඩ් වර්ගයෙන් බලන්න තමයි විනාඩි දෙකකට ඔය යන්තම් එකක් දෙකක් ඔය කියන්නේ. ඒක නිසා මේ සංවස්තර කේන්දරේ මුල් කරගන්නවා කියන්නේ ඔන්න ඕකට. හොඳයි. අපි සුබ්‍ර සිංහලේ මිනිස්සු විදියට අපි ආගම දහමට බොහොම ලැදී ලක්ෂ්මන් මහත්තයා. අපි මේ අපේ සංස්කෘතිය සදාචාරය පෝෂණය වෙලා තියෙන මේ ආගමනාකූල ජීවිත ජීවත් වීම තුළින් ඉතින් ඒ ජීවිතයත් එක්ක අපි අද සෝදානම් වෙනවා ආගම දහමට මුල් තැනක් දෙමින් කොයි ආකාරයෙන්ද හෙට දවසේදී නැක චාරිත්‍ර ඉෂ්ට කරන්න ඕනි ඒ වගේම තමයි මේ උදාවන්නා වූ නැකත් අනුව අපේ ජීවිතවලට කොහොමද කියන කාරණේ කියලා දෙන්න. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම හරිම සුන්දර අවස්ථාවක්. ඒ සුන්දරත්වය අනුව තමයි මේ අවුරුද්ද කියන කාරණේ නිර්මාණය වෙන්නේ. ඒ අවුරුද්ද සිංහල අපිට කොයිතරම් නම් වැදගත්ද ඒ වැදගත්කම අපි අන්‍ය ආගමිකයින්ට අන්‍ය ජාතීන්ට කොයිතරම්නම් හරි අපූර්වට අපේ සංස්කෘතිය යගේ විදහාපානවද ඔවුනොත් එකතු කරගෙන කොයිතරම්නම් හරි අපූර්වට සමගිය කියන කාරණාවත් මුල් කරගෙන මේ අවුරුද්ද සමරනවාද මේ සියල්ලක්ම ගැබ් වෙන්නේ මේ අවුරුද්ද කියන කාරණය තුළ මේ සූර්ය මංගල්‍යය තුළ කොයිතරම්නම් සුන්දර දේවල් ඉෂ්ට සිද්ධ වෙනවද එරබුදු මල් වල සුවඳින් ඒ වගේම අද දවසක ගමකට ගියොත් කොයිතරම්නම් අපූර්වත්වයක් දැක ගන්න ලැබෙයිද මිනිසුන් සියල්ලක්ම අභ්‍යන්තර වශයෙන් අලුත් වෙනවා වගේම තමයි බාහිර වශයෙන් උත් අලුත් වෙනවා මේ සියලු සුන්දර දසුන් අපිට අද දවසේදී ගමට ගියානම් දැක බලා ගන්න පුළුවන් ඒ ආකාරයෙන්ම තමයි අද වෙනකොට නගරෙත් ඒ සියල්ලක් මේහා සමානව වෙනස් වෙලා තියෙනවා හරි අපූර්වයි මේ අවුරුද්ද කියන කාරණේ තුන් සිංහලයේ මේ අවුරුද්ද පිළිබඳව අපි නැවතත් කතා බහ කරනවා කෙටි විරාමයක් අරගෙන නැවතත් එකතු වෙමු අවුරුද්ද පිළිබඳව කතා බහ කරමු